මැ විට සේල වාර්තා බද දමින් සියලෝ රේටන් බොරුරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරබන ටෙලිවිශෂන් තෙලිවැකය දැන්. ඇඟ කිලිපොලා යන සිහින දෙකක් දුටුවා. එක් සිහිනයක නුඹ එනවා ආයේ මේ නැගිටලහෙම නෙවෙයි හොඳේ මම එනවානේ ඔය ටෙලිවැැකිය කූත්ලියයාගෙන් ෆයිල් එකත් ෙල්ල ගහගෙන. ප එහෙමත් නැත්තම් මේ වික්‍රමසිංහපතිගේ පොලිස්පති සිඩී වික්‍රමරත්නයි නෙනේද ආං එයාගේ ගෝලීන් වගේයක් මාව වටකරගත්ත නැතැෑ. පොඩි නිර්ධහරි නෙවෙයි හොඳේ තාරු ගහපු අය එක ඇනේ තරුපති බයියෝ. දැන් මේ තාවතරුවක් වෙනුවෙන් තමන්ගේ දරුවන්ගේම ආත්මය ඔ ලෝකෙ හමුවේ හැල්ලු කරන තරුපපති බයිපති ගැත්තොටිකක්. . ඔන්න හි මෙන්න මෙහෙම මොකද්ධාතේ තියෙනු ෆයිල් එක. ඇයි පයින් යන්නේ! ආර ප්‍රශ්න දෙකක් නේද. ඉතිං මම තක්බීර්රලාෑ හවා ඇයි පයින්යන්ට තහනම්ද කියලා. මේ තරපති බයියොතුන් දෙෙන ඔළුව වනනවා. අනේ ඔවුද නැද්ද කියල හිතාගන්ටවත් බෑ. මේ අතර මේ අර එක් බයිපතියකු කියනවා ඔය ෆයිල්ල එකේ මොනවවාද තියෙන්නේ? ෆයිල් එකේ මොවද යෙන්නේෙ මංහහුව ඇය හන්න කියලා. ෆයිල් අරන් බෝඩ් අරන් මේ එහෙම පාරයන්ට බැරිද කියලාත් ඉතිං මට්ට ඇහුණ. හොඳේ ඒත් මේ අර තරුපති බයිපතියොතුන් දෙෙන ඔළුවවනනවා හරිට පුත්තලම්බූරුව වගේ ආය ඇහුවා මොනවද ෆයිල්ලක ඇතුළේ එතින් මම බැරිම තැනැකිවා ටෙලිවැක කියලා. මොකද කියලත් ඇහවා. හත්වලාමයි මෙන්න මේ තරපති බයිපති ගැත් තොතුන්දනා එකතු වෙලා මාව කුදලගත්තේ නැත ඇනේද කුදලගෙන ඇදලා දා පිජිප්ප ඇතුළට එතකොට තමයි ඇරුණේ.ඉතින් ඔය හීන ගැන හිත හිත ඉදලා ආඒ නින්ද ගියා! එතකොට තමයි දිවනිහිීනය දැක්කේ. අනේ මම පත්තටකත් ඉතින් කිහිල්ල ගහග අර පපත්තර මල්ලි කෙනෙක් වගේ ඔය පාර අයිනෙන් එනවනේද. පත්තර මල්ලිලනි කියන්නේ ඉති ඔවුන් එහෙම පාර අයිනේ නවා. පත්වලා මේ පොහොට්ටු පතිගේ මේ වැරදුනාා වික්‍රමසිංහ පතිගේ. ඒත් වැරදුනා නේද පොලිස්පති සඩී වික්‍රවරත්නගේ ඕ තරුපති බයිපති ගැතිපති ගෝලෙන්ටිකක් පාරේ අනේ සාජනල රාලා හිමිලහෙමන් නෙවෙයි හොඳේ තරු ගහගත්ත ආත් මේ පාවාදන ලොකු උන්දල කීප දෙෙනෙක්. මනොෝද අතේ කියලා ඇහවා අතේ පත්තර ඇයි පත්තරත් අරන් පාරයන්ට බැරිද කියලලා ති මං ඇහුව ඔවු ඇයි පයින් පත්තරාර්ගෙන යන්නේ. ඔය මේ පත්තරවල තියෙනවා නේද සිරිදම්මයි වසන්තයි නිදහස් කරන්නට ඕනි කියලා. ඒවාරං එහෙම පයින් යන්ට බෑ! හේනවා යන්න කියලා කුදලගත්ත නැතැයි ආය සැරයක් දාගත්තජීප්පකේ. ඉළඟට මේ තරපති බයිපති ගැත්තො තුන් දෙෙන අහපේ මේ හංගපු අත්බෝම්භ තුනයි පිස්තෝලේ කොහේද කියලා. මට එතකොටනගඉතින් තිස්තුන් කෝටියත් දෙවිිවරුසහි වුණාය අම්මප. Aye pattter katkikieew la téliäkilielat iivaike la hiuna ඇating hangapuäyde. න්න ගෙනියන්න න සූදහනම නේද හති මුුණින් දාගෙන ඉහින් හණින් දාඩියදාගෙන ඇැරුණේ මොකද හගන්නන්නේ ඉතිං ආවිධ තියෙන්ට පාය නේද එතකොටන දැක්කේ මෙත් තරපති බයිපති වික්‍රමපතිගේ මේ ගෝලයෝ තුන් දෙනා අතම දෙයනේ හැන්ග්‍රනෙට් ඕ ශුවර්රකටම එකක් දාලා වැඩිතියෙනවා මේ තමයි පොලිස් රාජ්්‍යයක මූලික ලක්‍ෂණයි පොලිස්පතිගේ මේ පොලිසිය ඉන්න බයිපති තරුපති අපරාධ කාරයෝ කීප අවස්ථාවකම එහම කලා නේද. බෝබ පෙන්න්න හැන්ග්‍රනෙට් පෙන්න්න නේ ද පිස්තෝලතුවක්කු පෙන්නන්ට ගිල්ල මාංචුදාළම වෙඩි තිබ්බි ගගේ මුදෙ දැම් නේද. ඔවු! අපේ රටේ දූෂිතම ආයතනයක් හැටියටයි පොලිසිය සලකන්නේ. අත්ද කනගාටෙන් වනත් හෙමලියන්ට වෙනවා. හොඳේ හැත්ත පහක්න මේ ඔහේලා එකසේ විසි පහක් සැමරුවත්න් මේ පොලිසිය ඔහොමම තමයි හැදදිලිබොරු ආයේ. දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවටත් උඩින් පොලිස්පති වික්‍රමරත්න තයි ක්‍රාත්මක වෙන්නේ. පොලිස්පති වික්‍රමරත්තට උඩින් ක්‍රාත්මක වෙන්නේ ජනපති රනිල් වික්‍රමසිංහගේ ගෙදර ්‍යවස්ථාව ඕ! ගෙදරව්‍යවස්ථාව. රානිල් වික්‍රමසිංහ කියැන්නේෙ ස්වාදීන ජනාධිපති කෙනෙක් නෙබෙ හොඳේ මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුවේ ඇය ජනපති තනතුර දීලා පොහොට්ටු කූඩේදාලා ඉන්න ඉබ්බොදාපු ගිරවෙෙක් එහමත් නැත්තම් හිරකරුවෙක්. . ජනපති රනිල්ට රටවැසියන් මර්ධනයට අද උපදෙස් දෙන්නේ බොහෝ වෙලාවට නාමල් රජ්‍ය පක්ෂහරි ප්‍රසන්න රනතුංග හරි වෙන්ට ඇති. මොකද ඒේ දෙන්න නිතරම කියනවනේ මර්ධනය කරන්ටම ඕන කියලා නේද. දැං ඔය පොලිෂස්පති CDCD වික්‍රමරත්නත් අර කොළඹට ගහනකං උඩ බලයාගෙන බලාග නිිටපු ජේෂ්ඨ නියෝජය පොලිෂ්පති දේශ පන්දුු ඕු දැන් දෙන්නම හොඳටම එක සමාන ඔය දෙන්න න්නම දැන් කරට්ට කර. ED වික්‍රමරත්න අලු නීතියක් ඊ හඳුන් නොදුන්නන. මීට පස්සේ දැන්වීමක් ෆයිල් එකක් මෝකක්වත් අතයරන් කාන්තාවන් දෙදෙනෙකුට එකළඟ පාරේ පයින්යන්ට තහනම්. හොඳේ පාරේ එහෙම පයින් එන්න හිතාගෙන ඉන්නවා නම් ළංගම තියෙන පොලිීසියට යන්න ඕනෙලු. ගිහිල්ල මුලින්ම කියන්න ඕනෙලු මම ඇවිදින්න යනවා ඕනේ මංකිලෝමීටර තුන හතරක් මේ පන්යන්ට හිතාගෙනඉන්නේ මගේ අතේ පත්තරය කුත්තිවා මයි නෝනයි දෙන්නම ඇවිදින්ට යනවා මේ පාරි අයිනෙන් යන්න ඔවු දකුණු පැත්තෙන් යන්නේ අපි යන්ඩද කියලා අහන්න ඕනේ. එහෙම අහල අවසර දුන්නොත් විතරයි පාර පයින්යන්ට පුළුවන් හොඳේ මේ පොලිස්්පති කියන විදිහට එහෙම අහන්න නැතුව මින් පසු ගමන් බෑ හොඳේ නේද මේ බලන්නොකති යෙ වුුණදේ ? ඒම පැන්න ල ො ද ො ද න්න ඒ අන්නන්න ඒම කරන්නබා! මාතයෝ ඒමගරන්න දන්නවාා ඒකනේ වනේයේ කාන්තාවන් දෙදෙනෙකු පාර පන් යනෝ. අතේ බෝඩ් දෙකක්තිේන එක තියෙන්නේ සිරි දම්මහින්මි සහ පසන්ත නිදහස් කරන්නට කියලා එහෙම ඉතින් මෙත් දෙන්නෙකුට පයින්යන්ට බැහැෙලලා කුදලගෙනගේිය ආකාරයක් කොහමද බල මුනේද ඔන්න බලන්ටකු? දැන් මේ බලන්නකු මේ තරුපති බයිපති ගැත්තෝ තමන්ගේ පොලිස් නිල දහරණියගේ අහන්න තමන්ගේ පොලිස් නිල දහරිණියගේ බෙල්ලෙෙන් අල්ලලත් තල්ලු කරපු හිංසනකාරෙන් නින්දිත පාහර ක්‍රමේ දිහා බලන්න ආ. හොම පොලිසි ඇතුළෙ සෙල්ලන්දාානව ඇදනේද. මේ මොන යුනිෆෝර්ම් රීන්ද ඇ මේ විදියට මේ වහේලට වෙන මොනව හරි ඕන වන වෙෙලාව කතන් කාන්තා පොලිස් නිලද හරින් යන්බ කාම්බරවලට තල්ලු කරගෙන අරං යනවා ඇති නේද. නෑැකන්ට බෑනේ මෙ දෙනෝ දහක් මැද්දෙ හැසිරුණු නින්දිිත ක්‍රමේයටට මොනවද මේ පොලිස් හිංසනය මේ ක්‍රියාත්මක වෙන්නේ හරිද හරිනම් ශිෂ්ට සම්පන් රටකනම් මෙල හටත් මේ උන්දල අත්තඩංගුවයේ එකට අපේ ර හෙට සවහර විට මේ ජාතිය උන්දකිෙනෙකු පොලිෂ්පති කරන්ටත් බැරි නෑ මේක එහෙම රටක්. දැන් ඇත්තටම අපි මේ චන්ඩිකම් හිංසනේ ප්‍රචන්්ඩත්තේ හොදෙක් පොලීසිටම විතරක් මේ ආණ්ඩුවටම විතරක්ඇල්ලාගු කරලා නිහඬවන්ට සූදානම් නෑ. මේ තමයි කොන්ද පන්නනැති විපක්ෂයක් ඇති රටක මූලික ලක්‍ෂණ ඔවු මේ කාන්තාවන් දෙදනට ඇති හයිියවත් නැති විපක්ෂයක් ඉන්න රටක් මේක. මේක සජිත්තත් අනුරටත් දෙන්නටම පොදුයි වලංගුයි. රනිල් රාජපක්ෂගේ මේ මර්ධනයට රටේ ජනතාව ගොදුරුවෙන්ට ඉඩෑරලා මෙහෙම බකන් නිලාගෙන ඉන්න එක ගැන ලැද්ජ නැද්ද කියලා විපක්ෂයෙන් අහන්ටම වෙනවා. විපක්ෂයේ කොඳුනාරටියේ හයිියද. අබියෝගේයට ලක්වෙමින් ඇති බව මතකතියා ගන්න. මේ රනිල් රාජපක්ෂගේ පොලිස් මර්ධනය කුසගන්න නැතිබැරිකමත් එක්ක සමස්ත දුප්ප්ජනතාවම මර්ධනයට හෝ මරා දමන්නටත් හෙට දවසේ ඉඩ තියෙනවා. මොකද හෙට වැඩි මුදලක් හයිවන් වෙන් කරන්නෙත් ආරක්ෂාවට හොඳේ ආරක්ෂාව කියන්නේ ජනතාවගේ ආරක්ෂාව නෙවෙයි කුඩුවලින් ජනතාව බේරගන්න සටන නෙවෙයි. හරිද මේ ආරක්ෂාව කියන්නේ ඒ හොරු ටික ජනතාවගෙන් බේරගන්න. ඒකට තමයි ඔය මුදල් වැයවෙන්නේ. මේසා විශාල මර්ධනයක් හමුුවෙත් නිහන්ඩ විපක්ෂයක් ඉන්න රටක මර්ධනය තවත් ශක්තිමත්වනවා මිස අඩුවන්නේ නැති බව අදද ටෙලිවැකිය අනාාවකයක් ලෙසම සටහන් කරලා තියන්නම්.